කුසලයේ කරන තුලත් සීල සමාධි ප්‍රඥා මාර්ගයේ වඩන මේ හැම තැනකම අනිත්‍ය සංඥා වැළුවත් ඒ හැම තැනකම සියුම් ලෙස සක්කාය දිට්ඨිය කියන කාරණේ අපි තුල බැසගෙන තියෙනවා සර්. ඔව්. ඒක අපි හඳුනා ගත්තත් සමහරක් වෙලාවට ඒක අපිට සියුම් ලෙස වැඩිලා යනවා සර්. ඔව්. ඒක කොහොමද සාවින්නස් අපි ඒක පුතේ ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවනේ කෙනෙකුට මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න අවශ්‍ය නම් මේ ජීවිතේ උතුම් රහත් ඵලයට පත් වෙන්න අවශ්‍ය නම් එයාට කාරණා තුනයි ඕනේ කියන්නේ. ගොඩක් දේවල් ඕනේ කියන්නේ නැහැ. එක තමයි තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. දෙක තමයි මේ වීරය. තේන්න? තුන තමයි හිරියොතක්. ලැජ්ජාව, බය. අකුසලයේ කෙරෙහි ඇති කරගන්නා වූ මිච්ඡා ආරෂ්ඨාංගික මාර්ගයේ කෙරෙහි ඇති කරගන්නා වූ ලැජ්ජාව, බය. තේන්න? එහෙනම් මහත්තයා බුදුරජාණන් වහන්සේ කාරණා තුනයි කියන්නේ. පළවෙනි කාරණේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දෙවෙනි කාරණේ වීරය, තුන්වෙනි කාරණය ලැජ්ජාව, බය, හිරියොතප් දෙක. එහෙනම් දරුවෝ ඔය කාරණා තුනේ දුර්වලභාවය නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. තේන්න? ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ කියනවා දැන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන කාරණේදී අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන්නේ අපි දන් දෙනවා, අපි සිල් සමාදන් වෙනවා, අපි පින්කම් කරනවා, අපි සූපත් වේවා කියලා හිතනවා, මේක තමයි ශ්‍රද්ධාව කියලා, පන්සල් යනවා කියලා. ඔතන සද්ධාවක් කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඔක සද්ධාවට මාර්ගය. තේන්න? සද්ධාව බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ නියසිරට අරන් පෙන්නන පස් ප්‍රමාණයේ සද්ධාව සකස් කරගත්තා කියන්නේ. ඒ කියන්නේ සුගතියට යනවා කියන්නේ. ඒතකොට යමෙක් සුගතියට යන්නේ ආ සද්ධාව සකස් කරගත්ත නිසා. එහෙනම් මේ මහ මේ ඉන්න සත්වයින්ගෙන් මේ නියසිරට ගන්න පස් ප්‍රමාණයේ සද්ධාව සකස් කරගෙන ඉන්නේ. ඊතුරු මහ පොළවේ පස් ප්‍රමාණයට අසද්ධාව තුලයි ඉන්නේ. තේන්න? ඒ සමාත්‍යෝ සද්ධාව කියන කාරණේ අපි හිතන තරම් ලේසි පාසු කාරණයක් නෙමෙයි. තේන්න? සද්ධාවෙන් පරිපූර්ණ කෙනා එයා ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය අර්ථයන්ගෙන් පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕනේ. සම්මා දිට්ඨියේ අර්ථය වගේම ලෞකික ප්‍රඥාවට අදාළ අනිත් මාර්ගාංගය වෙන සම්මා සංකප්පයන්ගෙන් පරිපූර්ණ බව කෙනෙක් වෙන්න ඕනේ. සම්මා දිට්ඨිය සකස් වුණ තැන එයා අනිවාර්යයෙන්ම සම්මා සංකප්පයන් තුල පරිපූර්ණ භාවයට ඔය අංග දෙක තුලයි ලෞකික ප්‍රඥාව මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව අපි තුල සකස් වෙන්නේ. තේන්න? තාම ප්‍රඥාව සකස් වෙලා නැහැ. මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව. ඒ කියන්නේ ලෞකික ප්‍රඥාව සද්ධාන්සාරී ධම්මාන්සාරී කියන තැන. තේන්න? එනමාත්‍ය ඔතන සකස් වෙන්නත් අනිවාර්යම සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් වැඩෙන්න ඕනේ. එතකොට සම්මා දිට්ඨිය වැඩෙද්දි පුතේ පළවෙනි කාරණය මොකද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගත් කෙනා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් අනන්ත වූ ඥානයන් කෙරෙහි විශ්වාසයෙන් බුදුරජාණන් වහන්සේගේ අයෝමය ශක්තියෙන් අයෝමය බලයෙන් අයෝමය ඥානයන්ගෙන් බැහැරට යන්නේ නැහැ. එයා ඒ විශ්වාසය තුලම ස්ථානගත වෙනවා. එතකොට එයා ධර්ම රත්නයේ ගුණයන් කෙරෙහි විශ්වාසය ඇති කරගන්නවා. තේන්න? බුදුරජාණන් වහන්සේ දේශනා කරන සවක්කාත ධර්මයේ කෙරෙහි විශ්වාසයි. මේ ධර්මයේ ගැඹුරු දෙයක් නෙමෙයි, මේ ගැඹුරු ලෝක දහම බුදුරජාණන් වහන්සේ සරල කළා දේශනා කරන. කවුරු හරි හිතනවා නම් මේ දහම හරි ගැඹුරුයි කියලා, ඒ හිතන මොහොතේ ඔහු බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාවේ බැහැර වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අයෝමය ගුණය, අයෝමය ඥාන ශක්තිය දකින්නේ නැහැ. කෙනෙක් හිතනවා නම් ධර්මයේ සවක්කාත ගුණය තුළ මේ ධර්මයේ සරලව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා කියලා හිතන තැනදිම බුදුරජාණන් වහන්සේගේ අයෝමය මහා සම්මා සම්බුද්ධ ඥානයමයි අපි ඉහෙලට ගන්නෙ. තේන්න? අපි හිතනවා නම් ධර්මයේ ගැඹුරුයි කියලා එතනින් අපි බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය දෙවෙනි තැනට දානවා. තේන්න? මොකද මේ සම්මා සම්බුද්ධ ඥානයෙන් ධර්මය සරල කරලා නැහැ. එහෙනම් ධර්මයේ සවක්කාත ගුණයට අපි වඳිද්දිම පුතේ ඒ වන්දනාව තුළ බුදුරජාණන් වහන්සේගේ අයෝමය ඥාන ශක්තියේ ශක්තියයි අපිට ලෝකෙට කියන්නේ. තේන්න? ඒකෝ ඒක අපිට තියෙන්න ඕනේ. සද්ධාව එතනයි. ඊළඟට ධර්මයේ සම්දිත්තිකයි. ධර්මයේ කවදාකවත් ඊළඟ ජීවිතේට අපි කල් දාන්නේ නැහැ. එතකොට කෙනෙක් තුල සැකයක් තියෙනවා, දෙයියනේ මට මේ ජීවිතේ සෝවාන් ඵලයටපත් වෙන්න බැරි වෙයි, මට මේ ජීවිතේ රහත් ඵලයටපත් වෙන්න බැරි වෙයි, මේ ජීවිතේ ධර්මයේ ප්‍රඥාව පැත්තෙන් අවබෝධයක් ලබන්න බැරි වෙයි කියලා සැකය ඇති කරගන්න මොහොතේම අපි සන්දිට්ඨික ගුණේනුත් බැහැර වෙනවා, සවක්කාත ගුණේනුත් බැහැර වෙනවා, බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසේනුත් ඔක්කොම දුර්වල කරගන්නවා. තේන්න? ඔක්කොම දුර්වල කරගන්නවා. ඒ නිසා අපිට තියෙන්නේ ධර්මයේ මේ ජීවිතයේ දකින්නවාද, ලබන ජීවිතයේදී දකින්නවාද කියන කාරණේ තුල ඉන්න නෙමෙයි. ධර්මයේ දකින්න නම් බුදුරජාණන් වහන්සේ මොකද්ද අපිට දේශනා කරලා තියෙන්නේ කියන කාරණේ තුල ඉන්න. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දකින්න පුළුවන්ද බැරිද කියලා හිත හිතා ඉන්න කියලා අපිට කියලා නැහැ. මොකද ඒක හිතන මොහොතක් පාසා අපි ඉන්නේ පංච නීවරණයක් තුල. එහෙනම් එතන අධර්මයේ තුල ඉන්නේ ධර්මයක් වැඩිමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රශ්නාර්ථ ඉස්සරහට තියාගෙන ජීවත් වෙන්න කියන්නේ නැහැ ධර්ම මාර්ගයේදී. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රශ්නාර්ථ අයින් කරන
ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වෙන්න කියන කාරණේ තේන්නා ඒ නිසා අපි හිතන්න ඕනේ මහත්වෝ නිරේතුරුවම මම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වෙනවාද කියන කාරණේ තේ වෙන දෙයක් නෙමෙයි තේන්නාද හැම වෙලාවම අපි ප්‍රත්‍යක්ෂා කරන්න ඕනේ මම වර්තමානයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වුණාද මම අද උදෑසන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වුණාද මම ඊයේ දවසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වුණාද මහත්වෝ ඒක තමයි සද්ධාම කියන්නේ තේන්නා इतोरे सद्धाव तुलिंग या धर्मरत्ने गुणयांतुलिन बुद्रजानन वांसे देशना कलाव धर्मे मिनहिकरल नुवनिन देकला या सांसार भाय मतुक्रपु किने या दान्नो सारा संक कल्प लक्ष गाना कावाव दीर्ग पटिच्च समुपन भवगमन पहुकरल या विलतीन केला या दाकिनो तव मे जीविते सोवान पलेट पत्नुनोत सारा संक कल्प लक्ष सिया कोटि प्रकोटि गाना अनागत पंचुपादान स्कंद लोके दिगाय केला महत्यो ඒ සංසාර දුර සංසාර ගැඹුර සංසාර දුක යා දැකලා නිරේතුරුව මහත්යෝ එයා පංච උපාදාන ස්කන්ධය කෙරේ තින තෘෂ්ණාව සියුම් කරගන්න උත්සාහ ගන්න කෙනෙක් තේන්නා ඊට ඔය සම්මාදිට්ඨිය අර්ථයන් ඔය එයා කර්මය කර්මඵල විශ්වාසයට අදාළව හිතන කෙනෙක් එයා කවදාක්වත් අයහපත් දෙයක් අයහපත් මේ ප්‍රතිඵලයක් තින දෙයකට එයා යන්නේ යහපත් දෙයමයි යා කරන්නේ තේන්නා එයා පටිච්ච සමුප්පන්න උපත කෙරේ විශ්වාසය තියෙන කෙනෙක් या කවදාක්වත් ඒ පටිච්ච සමුප්පන්න උපත දුර්වල කරගන්නේ නැහැ. එයා දන්නවා සංසාරේ පටිච්ච සමුප්පන්නෝ මං සක්විති රජ වුණත් ඒ පටිච්ච සමුප්පන්න උපතෙන් අර්ථයක් උනේ නැහැ කියලා. සංසාරේ මම සක්‍රියා වෙලා හිටියත් ඒ පටිච්ච සමුප්පන්න උපතත් අනිත්‍ය වුණා කියලා. ඒ නිසා මුලින් එයා පටිච්ච සමුප්පන්න උපත දැකලා දෙවනුව එයා පටිච්ච සමුප්පන්න උපත කෙරේ තියෙන තෘෂ්ණාව අයින් කරගත්ත කි. තෝර මහත්වෝ සද්ධාව කියන කාරණේ එහෙනම් එසේ මෙසේ ලේසි දෙයක් නෙමෙයි. या अम्मा ताता के गुणयान पिलीबंद विश्वास है ना पुकेने या अम्मा ताता के गुणयान पिलीबंद विश्वास है देदी ये अम्मा ताता के गुणयान या कर्म या कर्मपाल विश्वास है इन पोषने करनो या कर्म या कर्मपाल विश्वास है इन पोषने कलाड पास से यहाँ तमंगे अम्मा ताता है टीर दाकिन ने गेदरे इन अम्मा ताता वितरा ने में එයාට මේ ලෝක ධාතුවේ ඉන්න සෑම අම්මා කෙනෙක්ම සෑම තාත්තා කෙනෙක්ම යා පටිච්ච සමුප්පන්න මගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් උතේ ඔය සද්ධාව ඔය තේරෙනවද ඔය සද්ධාව එනං අපි සද්ධාව කියන තැන ඉන්නවා කියන කාරණය තාම අපිට ඇවිල්ලා නැහැ තේරෙනවද එතකොට ඔය සද්ධාව තුලින්ම අපි සද්ධාව තුල ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා නමුත් ඒ සද්ධාව හැම වෙලාවම මාත්‍යෝ අපි සක්කාය දිට්ඨියෙන් පෝෂණය කරනවා තේරෙනවද සද්ධාව සක්කාය දිට්ඨියෙන් පෝෂණය වුණාම මගේ එකම අම්මා මගේ එකම තාත්තා අපේ ගෙදර ඉන්න අම්මා තාත්තා අන සක්කාය දිට්ඨියෙන් පෝෂණය වෙනවා ඒ කියන්නේ සම්මා මේ සමේ සම්මා දිට්ඨිය අර්ථයන් තියෙනවා එතන ඈ තේන්නාද එතන මේ මේ තෙරුවන් කරේ සද්ධාවක් තියෙනවා ඒ සද්ධාව නිසායි අම්මා තාත්තාට දේවත්වයෙන් සැලකන්නේ ගෙදර ඉන්න නමුත් දේවත්වයෙන් සැලකුවත් මහත්වය අනිත් අම්මලා තාත්තලා මගේ පටිච්ච සමුප්පන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා දකින්නේ නැහැ ඇයියා අම්මා තාත්තාගේ ගුණයන් කියන කාරණය එයා මාත්‍යෝ කර්මය කර්මඵල විශ්වාසයට අදාළව පටිච්ච සමුප්පන් උපතට අදාළව පෝෂණය කරලා නැහැ තේන්නාද සක්කාය දිට්ඨියෙන් පෝෂණය කළා මගේ කරලේව ගන්නවා තේන්නා එනිසා මාත්‍යෝ නිරේතුරුවම සද්ධාව කියන කාරණය කොච්චර අපේ ජීවිත තුල තිබ්බා කිව්වත් ඒ සද්ධාව අපි මේ සක්කාය දිට්ඨියෙන් මමත්වේ දැඩිභාවයෙන් නම් පෝෂණය කරන්නේ මාත්‍යෝ ඒ සද්ධාව කවදාක්වත් අපිව නිවන් මාර්ගයට අරගෙන යන්නේ නැහැ තේන්නාද ඒ සද්ධාවත් තුල මම ඉන්නවා මා තුල සද්ධාව තියෙනවා ඒ සද්ධාව තුල මගේ ආත්මය තියෙනවා ඒ ආත්මය තුල මම ඉන්නවා මේ සද්ධාව මගේ කියන තැන ඉඳන් මාත්‍යෝ සද්ධාවේ නාමයෙන් යා කුසල්මයි ජීවිතේට එනම් මාර්ගේ වැඩලද එනම් මාර්ගේ වැඩුනේ නැත්නම් යා අවංකෝ සද්ධාව තුල දින්නේ අවසානේ සද්ධාවත් නැහැ මාර්ගයක් නැහැ අවසානේ ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද සක්කාය දිට්ඨිය තේන්නා ඒ නිසා නිරේතුරුව කල්යාණ මිත්‍රාසය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම තුළ තෙරුවන් කෙරෙහි සද්ධාවට අදාළව මාත්‍යෝ ධර්ම බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ගුණයන්ට අදාළව මේ ඉතුරු මාර්ගංග සියල්ලම මාත්‍යෝ අපි ඒවෙන් පෝෂණය කරගන්න ඕනේ තේන්නාද ධර්මයේ සක්කාත ගුණයෙන් ආරෂ්ඨාංගික මාර්ගේ පෝෂණය කරගන්න ඕනේ ධර්මයේ සම්දිට්ඨික ගුණයෙන් ආරෂ්ඨාංගික මාර්ගේ පෝෂණය කර ධර්මයේ ඒහිපස්සික ගුණයෙන් ධර්මයේ අකාලික ගුණයෙන් අපි මේවා පෝෂණය කරන්න ඕනේ තේන්නා ඒ පෝෂණය කළොත් තමයි මාත්‍යෝ ආරෂ්ඨාංගික මාර්ගය සක්කාය දිට්ඨිය නිවෙන මාර්ගයක් බවට පත් කරගන්නේ නැත්නම් අපි ආරෂ්ඨාංගික මාර්ගයේ සක්කාය දිට්ඨිය වැඩෙන මාර්ගයක් බවටමයි පත් කරගන්නේ